හරි පුතේ එතකොට කලින් සතිය අපි කතා කළා කලින් සතිය නෙමෙයි කලින් දවසේ පුතේ අපි කතා කළා ස්කන්ධ පාඩමේ ස්කන්ධයේ බෙදීම කියන තැන දෙනකම් කතා කළා ඊට පස්සේ අපිට කතා කරන්න දෙනවා පුතේ ස්කන්ධ බෙදීමේ තව ගණන් කීපයක් 13 5 අභ්‍යාසයේ 2 3 4 5 කියන ගණන් ටික මම කිව්වා හදන්න කියලා පුතේ හද හැදුවේ නැත්තම් දැන් හදමු හරිද ඒතර ඔන්න ඔය ගණන් ටික අපි හදන්න යන්නේ මම ගණන් දෙවෙනි ගානේ ගණන් තුනක් බෝඩ් එකේ ලියාගත්ත හදාගන්න ලේසියට 2 3 4 5 කියන ගණන් ටික ඔක්කොම අපි හදමු හරි එහෙනම් බලමු පුතේ සාමාන්‍ය බෙදීමක් තියෙන්නේ හරි 4 වරක් 1 4යි අඩු කරාම හරිද ඒ මොකක් හරි ප්‍රශ්නයක් අහනවා මට ඇහෙන්නේ නැහැ පුතේ හරි එතකොට ආයි බලමු 4 වරක් 1 4යි 4න් 4ක් ගියාම 0යි ඊළඟට 8 ගන්නවා පුතේ 8ට 4 වරක් 2 8යි 0යි 0ට 0යි බින්දුවට බින්දුව හරිනේ ඒක නිකන් හිතලා බෙදන්නත් තිබ්බ පුතේ මෙතන 3 වරක් 1 3යි අඩු කළාම 1යි පුතේ දැන් නම් කිලෝග්‍රෑම් එකක් තමයි ඉතුරු මේක අපි ග්‍රෑම් පැත්තට අරගෙන යන්න ඕනි පුතේ ඒත් අපි මෙයාව අරගෙන යන් අපි ග්‍රෑම් පැත්තට කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000ක් එතකොට 1230ක් 1230ක් දැන් අපි ඕක බෙදනවා පුතේ එකට නෑ 12ට 3 වරක් 4 12යි අඩු කළා 0යි 3ට 3 වරක් 1 3යි 0යි බින්දුවට බින්දුව උත්තරේ නෝ කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 410ක් කියන මේකත් බලමු. 5 වරක් 1 5යි 3ක් ඉතුරුයි පිටේ. මේ කිලෝග්‍රෑම් 3 අපි ග්‍රෑම් පැත්තට අරගෙන යනවා මේ පැත්තට. එතකොට 3යි කියලා කියන්නේ 3000යි. එනි මේ දෙන්න එකව ගලාම 3350යි පිටේ. දැන් අපි 3350 තමයි බෙදන්න ඕනේ. 3ට 5 වරක් 6 30යි 3ක් ඉතුරුයි 35ට 5 වරක් 7 35යි බින්දුවයි බින්දුවට මුකුත් නැහැ බින්දුව. එතකොට කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 670යි කියලා දැන් අපි බලමු ඊළඟ ගාන. ඔයාලා ටිකට් හදාගෙන යන්න. හතරවෙනි කොටස. මේක අපිට කියනවා කිලෝග්‍රෑම් ග්‍රෑම් කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 600යි 7ෙන් බෙදන්නයි ඕන වෙන්නේ 7 වරක් 1 7යි 5ක් ඉතුරු මේ 5 මේ පැත්තට අරගෙන යනවා අපේ කිලෝග්‍රෑම් 5ක් කියන්නේ ග්‍රෑම් නම් 5000ක් 5000 විදිහට මෙහෙට අරගෙන යනවා ඉතින් 5000යි 600යි කියන්නේ 5600 එතකොට 56ට 7 වරක් 8යි 7 වරක් 8 56 බින්දුවට මොකුත් නැහැ බින්දුවයි මේ බින්දුවට ආයි සැරයක් බින්දුව කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 800 ඒ ගාන හරිද
ඊළඟ අපි බලමු තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ අපිට කියනවා පොහොර කිලෝග්‍රෑම් 4කින් කිලෝග්‍රෑම් 1.6ක් පොල් පැලයක් සදා යෙදෙන ලදී. ඉතිරිය දොඩම් පැල 8කට සමානව යෙදුවේ නම් එක් දොඩම් පැලයකට යෙදූ පොහොර ප්‍රමාණය ග්‍රෑම් වලින් සොයන්න. ග්‍රෑම් වලින් පුතේ. එහෙනම් මං හිතන්නේ මේක මේ දෙකම ගෑම් වලින්ම ලියාගත්තා නම් මං හිතන්නේ වැඩේ ගන්න හදා ගන්න ලේසි. අපිට කියනවා මෙහෙමනේ මේ දෙක උඩින් ලියලා ගන්න. කිලෝග්‍රෑම් 4යි කියන්නේ පුතේ ග්‍රෑම් වලට ගත්තොත් ග්‍රෑම් 4000. ඊළඟට අපිට කියනවා කිලෝග්‍රෑම් 1.6යි. අපි ග්‍රෑම් වලින් ලිව්වොත් පුතේ 1.6යි කියන්නේ 1600යි. මොකද දශම දිතර මේ පැත්තෙන් ඉලක්කම් 3ක් තියෙන ලියවෙන්න ඕනේ අනිවාර්යයෙන්. මෙතන 1යි තියෙන්නේ අඩුපාඩු වල බිංදු දැම්ම. දැන් මෙහෙමනේ ඇත්තටම ග්‍රෑම් 4000ක් තිබ්බ පුතේ ග්‍රෑම් 1600ක් ප්‍රයෝජනෙට ගත්තා. ඔකේ තේරුම. එතකොට ග්‍රෑම් 1600ක් ප්‍රයෝජනෙට ගත්තා. එහෙනම් ඉතිරි වෙලා තියෙන ටික තමයි දොඩම් පැල වලට දැම්මේ පුතේ. එහෙනම් අපි බලමු ඉතිරි ප්‍රමාණය. ඉතිරි ප්‍රමාණය වෙන්නේ මේ දෙන්න අඩු කළාම ලැබෙන ප්‍රමාණය. ග්‍රෑම් වලින් ලිවෙත ලේසිනේ 4000න් 1600ක් අපි අඩු කරනවා පුතේ. බිංදුවයි බිංදුවයි 10න් 6ක් ගියාම 4යි 3න් 1ක් ගියාම 2යි. ග්‍රෑම් 2400ක් ඉතුරුයි. එතකොට මේ ග්‍රෑම් 2400 දානවලු දොඩම් පැල 8කට. එහෙමනම් 1 දොඩම් පැලයකට කොච්චර දහනවද? 1 දොඩම් පැලයකට වෙන්නේ මේක 8ට බෙදලානේ පුතේ දාන්නේ. එහෙනම් 2400 අපි බෙදුවා නම් හරි පුතේ 8 බෙදුවාම අපිට එනවා තවරක් 3.0 ග්‍රෑම් 300ක් කියලා අපිට ලැබෙනවා. ග්‍රෑම් 300යි. හතරවෙනි එක අපි බලමු පුතේ. හතරවෙනි එක කියනවා මෙහෙම. බිස්කට් අඩංගු පෙට්ටියක ඇති බිස්කට් වල ස්කන්ධය ග්‍රෑම් 75ක් ලෙස සටහන් වී ඇත. එහි බිස්කට් 12ක් අඩංගු වේ නම් බිස්කට් එකක ස්කන්ධය සොයන්න. 75ක්ලු තියෙන්නේ පුතේ. මුළු ස්කන්ධය 75යි. 12ක් තියනවා. දැන් 75 12 හැම දන්නනේ වෙන්නේ පුතේ. හරිද? අපි බලමු මෙහෙම. ග්‍රෑම් 75නේ පුතේ. මම මේක ගන්නවා ග්‍රෑම් ඊට වඩා සුදායක කියන්නේ මිලිග්‍රෑම්. නැත්නම් මදි වෙයි මං හිතන්නේ ඉතුරු වෙලා යයිනේ හාට දශම දීලා බෙදන්නත් පුළුවන්. ග්‍රෑම් 75 මිලිග්‍රෑම් නෑනේ පුතේ. මේ අගය අපි බෙදනවා පුතේ බිස්කට් අපිට කියනවා 12ක් තියනවා කියන්නේ. 12 බෙදෙනවා. බලමු. 12 * 6 72 3ක් ඉතුරු. ඊළඟට මේ 3 මේ ග්‍රෑම් 3 අරගෙන එනවා පුතේ මිලිග්‍රෑම් ගොඩට. දැන් ග්‍රෑම් 3යි කියන්නේ මිලිග්‍රෑම් 3000යි. එතකොට මේ දෙන්න එකහු කළාමත් ඉතින් ආයි 3000යි. උඩ මුකුත් නැහැ. බින්දුනේ පුතේ තියෙන්නේ. දැන් 3000 බෙදන්න යන්නේ මම හොඳ 3ට නැහැ. 30ට 12 * 2 = 24යි. 6ක් ඉතුරු. 60ට 12 * 5 = 60යි. බින්දුව. බින්දුවට බින්දුව. පුතේ ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 250යි කියලා අපිට ලැබෙනවා පුතේ. මට ඒ උත්තරය එවලා තිබ්බා දිලිනි, සවිත, තර්ෂිකා,
ඒ කට්ටිය වැරදි බපුතේ මේකේ උත්තර ඔහාෂුත් ඒවල තියෙනවා හරි හොඳයි තව එකක් තියෙනවා අපි ඒකත් හදලා දාමු එතකොට ගෙදර වැඩි ඉවරයි ඒක පස්සේ පස්සේ නිකේ කියනවා මෙහෙම හරි පුතේ අපිට සිතුම් එව්ව පුතේ උත්තර ඒක හරි ඉසෙව් එව්වා ඒ උත්තර හරි පුතේ පුතේ අපිට කියනවා මෙහෙම එක සමාන බිස්කට් 306ක මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 978යි කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 978යි එම බිස්කට් එකක ස්කන්ධය සොයන්න එතකොට අපිට තියෙන්නේ ඔය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 978 306ෙන් බෙදන්න ඕන අපි දැන් බෙදමු ඉතින් හරිද අපි බෙදලා බලමු මොකද වෙන්නේ කියලා එන්න බලන්න ඈ කිලෝග්‍රෑම් ග්‍රෑම් අවශ්‍ය වුණොත් ඉඳ තියාගන්න මම මේ පැත්තේ මිලිග්‍රෑම් උත් යන්න මදි වුණොත් එහෙම හරි 3978 පල්ල හැර ගන්න දියන්නම් 3978 බෙදනවා පුතේ 306 306 නේ ලොකු ගානකින් බෙදන්නේ අපි හිමීට බෙදමු මෙතන කොහොමත් නැහැ එතන ගැටලුවක් නැහැ නේ බිඳුවයි 3ක් ඉතුරුයි 3ේ ඉලක්ක මෙහෙට ගන්න අපිට කිලෝග්‍රෑම් 3යි කියන්නේ ග්‍රෑම් 3000යි 3978 අපි අඩු කරමු 7න් 6ක් ගියාම 1යි 9යි 0යි 918ට 3ක් විතර තියෙන්නේ නේද බලමු අපි 3 වරක් 6 18යි 3 වරක් 3 9 6 එතකොට එක බිස්කට් පැකට් එකේ බිස්කට් එකද නේද ඔව් බිස්කට් එකක ස්කන්ධය ග්‍රෑම් 13ක් වෙනවා ග්‍රෑම් 13ක් වෙනවා ග්‍රෑම් 13 අපිට එවාගෙන යනවා පුතේ ගිනුරි ඉසරණි මම හැමදාම පොතේ මේකේ තියෙන නම තමයි යාට කියන්නේ මිනුක මට ඒවලා දිනන තව උත්තරයක් වැරදිලක් තියෙනවා ගෝමින්දි හරි හරි ඔය තියෙන උත්තර හරි පුතේ හොඳයි ඊළඟට අපි බලමු ඒකේ දෙවෙනි කොටස පුතේ මේක දෙවෙනි කොටස කියනවා මෙහෙම පැකට් 2ක බිස්කට් 3ක් sorry 34ක් ඇසුරුවාම එක් පැකට් 2ක අඩංගු වන බිස්කට් ප්‍රමාණයේ ස්කන්ධය සොයන්න හරි සිතුමි තේවපුතේ වහාෂය වූ උත්තර හරි එතකොට 34ක් තියෙනවා පුතේ එකක ස්කන්ධය 13යි නේද දැන් 13යි 34යි ගුණ කරන්න ඕන මම 34 උඩින් ලියන්න කොයි කෙලිවත් එකම දේ වෙන්නේ ගුණ කරනකොට 3 වරක් 4 12යි එකක් ඉතුරුයි 3 වරක් 3 9 1යි 10යි බිඳුව දැම්ම එකෙන් වැඩි කළා එක් වරක් 4 4යි එක් වරක් 3 3යි 2යි 4යි 4යි ග්‍රෑම් 442යි හරි ග්‍රෑම් 442යි ඊට පස්සේ කියනවා පුතේ
එවැනි බිස්කට් පැකට් පහක් අඩංගු වන පහක අඩංගු වන මුළු බිස්කට් ප්‍රමාණයේ ස්කන්ධය සොයන්න ඕන. මේ ජාතිය පහක් පුතේ. අපි මේක පහෙන් වැඩි කරමු. 442 පහෙන් ගුණ කරමු. පස්සර 2 10යි. එකක් ඉතුරුයි. පස්සරක් 4 21යි 21යි දෙකක් ඉතුරුයි. පස්සරක් 4 20යි 2යි 22යි. ඊට ගෑම් 2210යි. 2210යි. ඔහොම තියන්න පුළුවන්. ඕනම් කිලෝග්‍රෑම් ග්‍රෑම් වලින් තියන්නත් පුළුවන් පුතේ. නැත්තම් අපිට පුළුවන් ඕ මේක දෙකට ගණුවා නම් හරි මෙතන ඉලක්කම් තුනක් වෙන් කරා නම් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 210යි කියලා ලිව්වා නම් අය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 210යි. ඔහොම ලිව්වා නම් ඒක හරි. මෙහෙමත් හරිය. අර පොඩ ලොකු ඉලක්කමක් ඉඳ මම ওই විදිහට වෙන් කරා. වැඩේ ඉවර කරලා අපිට මාත්‍රිකාවක් ලියාගමු. ස්කන්ධ නිමාණය කියලා. ස්කන්ධ නිමාණය. ස්කන්ධ නිමාණය. උදේ ස්කන්ධයක් නිමාණයක් කරනවා කියන්නේ නිමාණයක් කියලා කියන්නේ අපි දීලා තියෙන දත්ත පදනම් කරගෙන අගයක් ප්‍රකාශ කරනවා. ඒක හරියටම හරි නොයි වඩා ආසන්න අගයක් වෙයි. එහෙම එකක් තමයි වෙන්නේ. දැන් උදාහරණයක් අපි මෙහෙම ගත්තොත් මං ගන්නවා කෙහෙල් ගෙඩියක ස්කන්ධය පොඩි කෙහෙල් ගෙඩියක් අපිට ග්‍රෑම් 50යි. මං අහනවා එහෙනම් කෙහෙල් ගෙඩි 10ක ස්කන්ධය අපි ඉතින් ගත්ත ගමන් 50,000 වැඩි කරනවා. දැන් 500. හරිද? ඒක ඕක හරි. හැබැයි පුතේ ඇත්ත කතාව හැම කෙසෙල් ගෙඩියක්ම ග්‍රෑම් 50 ගන්න වෙයිද? එහෙම වෙන්නේ නැහැ නේ ගහේ කෙසෙල් පුතේ හැම එකම මැන මැන හැදෙන්නේ නැහැ නේ. හරියට ග්‍රෑම් 50 අඩු වෙයි ග්‍රෑම් 50ට වඩා ආයි එකක් වැඩි වෙයි ඔහොම වෙයි. ඒ වුණාට අපි හිතා ගන්නවා එකක් 50 නම් ඉතින් 10ක් දැම්ම 500ක් වෙයි. සමහර ඉතින් මෙහෙම ඔක ලොකු වෙනසක් වෙන්නේ නැහැ පුතේ. ඇයි ඉතින් ඕකට සමානයි. සමහර ඒවා අඩු වෙනවා සමහර ඒවා වැඩි වෙනවා. ඔහොම ඔහොම වුණාම ගානරෝ 500ට ආසන්න ගානක් වෙනවා. 500ට චුට්ටක් වැඩි වෙයි නැත්නම් පොඩ්ඩක් අඩු වෙයි. එහෙම කියලා හැම ගෙඩියම මැන මැන ඉන්නත් බෑනේ පුතේ. අන්න ඔය වගේ තමයි අපි නිමාණයක් කරන්නේ. නිමාණය හරියටම හරි නොවේයි හැබැයි ආසන්න වෙයි. දැන් උදාහරණයක් දැන් රජයෙන් දන්නවා පුතේ අපේ රටට මාසයකට කොච්චර හාල් ඕනේද? කොච්චර ඕනේද? ඒ කියන්නේ මදිපාඩුවක් තියනවා නම් පිට රටින් ගේන්න ඕනේ. නැත්නම් ඉතින් බෑ. එතකොට පුතේ ඒගොල්ලෝ ගාව දත්ත තියනවා මෙච්චර මෙච්චර ඕන වෙයි කියලා. ඒක හරියටම දසමෙටම හරියගේ නෙමෙයි. පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. හැබැයි ඉතින් බොහෝ දුරට හරියේ. හරි බොහෝ දුරට ආසන්න ගියන් තමයි වෙන්නේ. හරි ඔන්න ඔය වගේ අපි මෙතන කලින් නිමාණය ගැන කතා කරලා තියෙනවා. නිමාණය ගණන් කීපයක් හදන්න අපි යන්නේ අභ්‍යාසයෙන්ම බලමු. අභ්‍යාසෙම බලමු. එතකොට ඒකම කතා කර කර හදාගෙන යමු. ඔයාලා පෙරලන්න පුතේ 12 වෙනි පිටුව 13 6 අභ්‍යාසය. අච්චුපොත් නැති අයට මම කිව්වා ඉන්ටර්නෙට් එකේ පොත තියනවා කියලා. මම කොපියකුත් දැම්ම මම හිතන්නේ පුතේ කලින් දවසේ එම් බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි බලමු බලන්න 11 6 අභ්‍යාස sorry 13 6 අභ්‍යාසයේ පළවෙනි ගාන පුතේ. පළවෙනි එකේ මෙහෙම තියෙනවා. නෙල්ලි ගොඩකින් ලබාගත් නෙල්ලි ගෙඩි 10ක ස්කන්ධය ග්‍රෑම් 27යි මිලිග්‍රෑම් 225යි. එහෙනම් ආනවා නෙල්ලි ගෙඩි 100ක ස්කන්ධය නිමාණය කරන්නද පුතේ. ගෙඩි 10ක තියෙන්නේ. ගෙඩි 10ක තියෙන්නේ 100ක අහන්න. එතකොට 100 වෙන්න මේක 100 වැඩි කරලා හරියන්නේ නැහැ. 100 වෙන්න 10 ගොඩවල් තියෙන්න ඕනේ
දහය එහෙමනෙ වෙන්නේ එහෙනම් මේ කියන අගය අපි වැඩි කරමු පුතේ දහය දහයෙන් වැඩි කරමු ග්‍රෑම් 27යි මිලිග්‍රෑම් 225 මේක වැඩි කරනවා පුතේ 10ෙන් වැඩි කරලා අපි උත්තරේ එළියම එතකොට සංඛ්‍යාවක් 10ෙන් වැඩි කරන්න හරි ලේසි අපි මේක ග්‍රෑම් වලින්ම හිතුවොත් පුතේ 27225යි මේක 10ෙන් වැඩි කරනවා කියන්නේ අගට බිංදුවක් දාන්න බිංදුවක් දාලා වෙන් කරනවා අපි මිලිග්‍රෑම් හා ග්‍රෑම් වලට මිලිග්‍රෑම් හා ග්‍රෑම් වලට වෙන් කරනවා පුතේ මේ පැත්තෙන් හැම වෙලේම ඉලක්කම් 3ක් තියමු එතකොට ග්‍රෑම් 272යි මිලිග්‍රෑම් 250යි ග්‍රෑම් 272යි මිලිග්‍රෑම් 250යි නොතේ අපි බලමු දෙවෙනි එක. ඔය ගාම හදමු කට්ටිය මේක පාර හදාගෙන යමු පුතේ. දෙවෙනි එකේ කියනවා මෙහෙම. පුතේ මේ වල දින උත්තර හරිය. උත්තරේ වල දිනවා උත්තරේ ඔයගෙ නම කිව්වනම් හරිනේ සවිත තිසාරා තරුෂිකා තමයි මේ ගානේ උත්තරේ වල තියෙන්නේ පුතේ ඒ උත්තර හරි අර තිසාරාගේ ඒකකේ පොඩ්ඩක් හදා ගන්න ඕනේ පුතේ තිස ගෝමින්දි තියලා තිබ්බා ගෝමින්දි ඉසරණි අබ්බාස් නින අබ්බාස් පුතේ ඔ හරි පුතේ එවල තිනේවා හරි ඉතා හොඳයි එලා බලමු දෙවෙනි ගාන බලමු අපි මේ කට්ටියම හද 2 3 හදලා පාඩම ඉවර කරමු වැඩි හිටියන් 4 දෙනෙකු පමණ සිටින නිවසක එම නිවසියන් දවසේ වේල් 3ටම බත් ආහාරයට ගනු ලැබේ නිවසේගුණ සාමාන්‍යයෙන් උදේ ආහාරයට සහල් කිලෝ ගෑම් 125යි දවල් ගෑම් 100යි රාත්‍රී ගෑම් 75යි අපි නහුගේ අනිත් පැත්තට හිතුවේ රැට තමයි 125. එහෙම රැට වැඩි කන්නේ සාමාන්‍ය. හරි. එක් නිවසියෙකුට දිනකට අවශ්‍ය සහල් ප්‍රමාණය නිමානය කරන්න. ওই ටික එකව ගමු. ගෑම් 125යි දවල් දෙන ගෑම් 100යි රැට කර ගෑම් 75යි ග්‍රෑම් 300යි කෙනෙක් කනවා ග්‍රෑම් 300ක් ඊළඟට කියනවා එම නිවසට සතියට අවශ්‍ය සහල් කිලෝග්‍රෑම් ගණන නිමානය කරන්න උදේ මේ එක්කෙනෙකුටයි මේ දවසට ඕනි හරිද උදේ දැන් මෙතන ගෙදර ඉන්නවලු වැඩි හිටියෝ 4 දෙනෙක් පුතේ එහෙනම් එක දවසකට මේ වගේ 4ක් ඕනේ නේ එහෙමනම් එක් දිනකට අපිට ඕන වෙනවා පුතේ 300 ඒවා 4 තුන් වරක් 4 12යි බින්දු 2 ග්‍රෑම් 1200ක් ඕන වෙනවා හරිද එහෙමනම් සතියකට වෙන්නේ සතිය දවස් 7ක් තියනවානේ මොකද සෙනසුරාදා දින ඉඳන් යන්නේ බෑ ඒ දෙකෙත් අපි කනවනේ එහෙනම් මේක 7ෙන් වැඩි කරමු හරිද මේක 7ෙන් වැඩි කරමු බින්දුවයි බින්දුවයි 7 2 14යි එකක් ඉතුරුයි 7ක් එක 7යි 1යි 8යි ඒ ග්‍රෑම් 8400 අපෙන් අහන්නේ පුතේ ග්‍රෑම් නෙවෙයි කිලෝග්‍රෑම් දැන් මේක කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 400යි ඒක නම් හරි හැබැයි අහන්නේ ඒක නෙවෙයි පුතේ අහන්නේ කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් නම්
අපි මේකේ දශම තියලා ලියන්න වෙනවා. ග්‍රෑම් වෙන් කරන දණ තියෙනවානේ මෙතන ඉලක්කම් තුන. මේ පැත්තට අන්න එතන දශම තියලා තිබ්බනම් හරි. 8.4.0.0. සාමාන්‍යයෙන් දශම තියෙන මේ පැත්තේ තියෙන බිංදු අපි ගන්නෙ නැහැ. තිබ්බයි කියලා වැරදි නෑ. ගන්නෙ නෑ. 8.4 kg. හරි ඊළඟට නිවේසියන් හතර දෙනාට මාසයකට අවශ්‍ය සහල් ප්‍රමාණය නිමාණය කරන්න. උදේ ඔය සතියටනේ මේ සතියට පුතේ මාසයක් කිව්වා මාසෙට සති අපි ගන්නෙ හතරක් තියනවා කියලානේ නේද? සති හතරනේ මාසෙ. එතකොට මේක වැඩි කළා නම් හරි පුතේ හතරේ අපි මේක හතරෙන් ගුණ කරමු. ඔන 8.4ම ගුණ කරන්නත් පුළුවන්. නැත්නම් ඉතින් 8400 ගුණ කරමු. ග්‍රෑම්නේ 8400. ඒක හතරෙන් ගුණ කරමු. 5 කිලෝග්‍රෑම් කරගන්න බැරිය. 4 වරක් 0.4 වරක් 0.4 වරක් 4 16යි එකක් ඉතුරුයි. 4 වරක් 8 32යි 1යි 33. ග්‍රෑම් 33600. ඉතින් මුතේ ඔහොම ගෑම් තියන්නේ නැහනේ සාමාන්‍යයෙන් නේද? ඒ හින්දා මේක අපිට තියන්න පුළුවන්. මේක හරි එක්කෝ කිලෝග්‍රෑම් 33යි ග්‍රෑම් 600යි කියලා තිබ්බේ. ඇයි මේකේ ඉලක්කම් තුනක් ග්‍රෑම් වලට අයින් කළා නම් හරිනේ පුතේ ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න. එහෙම නැත්තම් ඔයාලට පුළුවන් දශම තියලා ලියන්න. 33යි මේ මැදට දශම දිනවා. දශම 6යි බිංදුවයි බිංදුව. එහෙම නැත්නම් 33.6යි කියලා කිලෝග්‍රෑම් වලින් තියන්න තිබ්බා. හරිද? පුතේ මේ 8.4ම 4ෙන් වැඩි කරන්න තිබ්බා. 8.4ම 4ෙන් වැඩි කරන්න තිබ්බා. මම වැඩි කරේ නෑ දශම වැඩි කිරීමේ ප්‍රශ්නයක් ආවොත් කියලා. ඒතර සාමාන්‍ය විදිහට වැඩි කරේනේ. මෙහෙම ආවනම් වලට හරි ඒක මෙහෙම ආවත් හරි මෙහෙම ආවත් හරි. වඩා හොඳයි මේ අන්තිම දෙකෙන් තියෙන විදිහ එක විදිහකට තියෙන එක. මොකද උදේ අපිට සාමාන්‍ය මෙච්චර ලොකු වගේක් තියන්න යන්නේ නැහැ අපි නේද? ඒ ග්‍රෑම් වලින් ඉන්න කිලෝග්‍රෑම් වලට හරවල තියා ගන්නවා නම් වඩා හොඳයි. හරි. ඉතින් අපිට උත්තර ආව පුතේ රිෂ්ම මිනුක ඔහාස් විහාස් ගිනුරි ඊළඟට තාරුෂිකා මේ දැන් ආවා තිසරණී ගෝමින්දි අබ්බාස් තිසෙව් හරිය උදේ මේ කියයතර දිහාන රිෂ්ම අපිට රෙකෝඩ් කරන්න බැරිද කියලා පුතේ ඊළඟට සෙතුමි එව්වා පුතේ හරි හොඳයි ඉතින් අපි ඔයාලට රෙකෝඩ් කරන්න බෑ පුතේ මේක මම රෙකෝඩ් වෙන්න දාලා තියෙන්නේ මේ සතිල සතිලත් එව්වා පුතේ හරි හොඳයි පුතේ මේ දැන් කට්ටියම එකතු වෙලා ඉන්න වෙලාවේ කියන්න ඕනේ ඔයාලට ක්‍යූට් එකක් ලැබුණා ධම්මාවත පන්තියෙන් අපේ පන්තිලාට ගන්න පුළුවන් වුණා ඔන්ලයින් ඇයිට මම එහෙම සල්ලි කියපුවාට යවුවා එතකොට ඒක හදන්න ගන්න කියලා මම කිව්වා මොකද ඒක ලේසියෙන් හදලා ඉවර කරන්න පුළුවන් කන්නේ පිටු 40ක් විතර තියෙනවානේ මේ මාසේ අන්තිම දවසක කියන්නේ ලබන සතියේ දවසක දෙකක මම ඒවැය ගණන් කීපයක් හදාගන්න සාකච්ඡා කරන්න පන්තියක් දානවා හරිද සාකච්ඡා කරන්න අපි දානවා පන්තියක් එතකොට පුතේ ඒක හදලා තියෙන්න ඕනේ මොකද ලබන සතියේ පස්සේ ඉස්කෝලේ පටන් ගන්න නැහැ ඔයාලට හැබැයි අපිට පන්ති පටන් ගන්න පුළුවන් පුතේ එතකොට මම කරන්නේ මෙහෙම දැන් අපිට ඉස්කෝලේ 3:00 වෙනකන් තියෙනවා 10 නේ 11 12 13
ඊට පස්සේ ඔයාලට මන් දන්න අපේ ස්කෝල විදිිය ම මේ ගන්න ස්කෝල විදිිය කියන්නේ අපේ ඊට පස්සේ පස්සේ දවසක හය හතාට නමේ පටන් ගන්න දවසක් කැර දවසත් තමයි යන්නකුද ය පිටම හය සන්දාව කියන අඟහරුවාදයන්නේ හත එහෙම එහෙම මාරු ආයි බදාදයන්නේ හය එහෙම දවසක් කැර දවසත් තමයි ගන්න ස්කෝල ඉඩ මදීන්න ඒක ස්කෝල එකක විදිිය යයි කොහමත් ඔය වැඩේ යන්නකුතේ තවත්්‍ය හාට කිහිල්ලන තවත් දවස් ශක් දතිීනවන් ඒළඟට අපේ පන්ති පටන්ගත්තර පස්සේ මේ වෙලාවට මට පන්ති කරන්න බෑ මොකද මට මේ වෙලා දේතකොට පන්තිනේ ස්කෝලයන්ට මං ගෙදරින් ස්කෝලට කොම හතර විතර වගේ යන ගෙදර එතකොට ඒ වෙනකං මම කරන්නකදේ පන්තිය ඔන්ලයින් පන්තියක් කර හරිද රෑට හරි උදේට හරි මංගන්න ස්කෝලි ම ස්කෝලයන්න කලින් ගන්න හරිද එතකොට අනිත්තයි අපේ පන්තිලායට පන්තියට එන්න පුළුව ඔන්ලයින් පන්තින්න අයටකොට ඒකම කරගන්නත් පුළුවන්න ඉත සමාරු පන්තියට එන්න මේ දවස්සල අකමැති වගේ නම් ගැටලුවක් නෑනතිකොට මේකට හරින්න පුළුවන් ස්කෝල පන්ති උදේතිනවාය කියලා ගැටලු නෑ මංදේ දැම්මට ඒගොලන්න හවස මගේ පන්තියට එන්න පුුවන් එනිසා එක්කොම් බේරගෙන ස්කෝයාලගේ ස්කෝලේ පටන්ගන්නේ ජූලිත් පහු වෙලා ජූලි හාට කියලන පටන්ගන්න විස්සෙන් කරන එතකොට මේ ඒ දවස්ටිකම හෙම කර ඊට බස ආයන විදිහට අපි මාරු කරගම් මේ දස්ටිකෙන් පුද ගැල්ලුවන්න ම මේ දස්ටි උපරම වැඩේ කරලා තියන් හද ප්‍රශ්නයන් නොවෙන්න මම දාන්නම් හරි අවසාන් ගන්න තු මට උත්තර ඇවිල්ල තියෙනවා අපි බල තුන්වෙනි ගන්න පෝෂණ වනතා ඇති අවුරුදු පහට අඩු දරුවන් සඳහා ලබා දෙන ත්‍රිපෝෂ ප්‍රෑම් සීයක පැකැට්ටුව කඩංගු පෝෂණ ද්‍රව්‍ය කිහිපයක් සහ ඒවායේ ප්‍රමාණ පිළිබඳ තොරතුරු පහත දැක්වේ. ප්‍රෝටීන, මේදය, යකඩ, කාබෝහයිඩ්‍රේට් ඒවා තියෙනවා. දිනකට දරුවෙකුට ත්‍රිපෝෂ ප්‍රෑම් 50ක් ලබා දෙනවා. හරිද? දැන් ග්‍රෑම් 100 තියෙන ඒවා තමයි මේ කතා කරන්නේ ඒගොල්ලෝ. ග්‍රෑම් 100ක අඩංගු පැකැට්ටුව කඩංගු පෝෂණ 50ක් ලබා දෙන්නේ නම් මාසයක් තුළ දරුවෙකුට ත්‍රිපෝෂ මගින් ලැබෙන්නේ අපේක්ෂා කරන ප්‍රෝටීන, මේදය, යකඩ, කාබෝහයිඩ්‍රේට් ස්කන්ධ නිමානය කරන්නලු. හරිද? කාබෝහයිඩ්‍රේට් ස්කන්ධ නිමානය කරන්නලු. හරි. අපි බලමු. දැන් පුතේ එක එක විදිහට හදන්න පුළුවන්. දවසකට හොයාගෙන හදන්න පුළුවන්. දවසට හොයාගත්තාම මාසෙට හොයන්න පුළුවන් නේ පුතේ. මම දවසට හොයන්නම්. ප්‍රෝටීන් ඉස්සල්ලාම ප්‍රෝටීන වෙනවා ප්‍රෝටීන් එතකොට දිනකට ලැබෙන ප්‍රමාණය හොයලා ඉන්නම් කොහොමද දැන් පුතේ මෙහෙමයි ඒගොල්ලෝ කියන්නේ ග්‍රෑම් 50ක් දෙන්න හරිද ග්‍රෑම් 100 පැකට් එකක නම් ප්‍රෝටීන ග්‍රෑම් 20ක් තියෙනවා පුතේ ප්‍රෝටීන ග්‍රෑම් 20ක් තිබ්බට දෙන්නේ ග්‍රෑම් 50ක් නේ මේගොල්ල. එහෙනම් දැන් 100ක මෙච්චරක් තියනවා නම් 50ක කියන්නේ මේකෙන් භාගයක් නේ පුතේ. එහෙනම් අපි මේක දෙකෙන් බෙදමු. එතකොට 20 දෙකෙන් බෙදුවාම ග්‍රෑම් 10යි. දවසකට ප්‍රෝටීන ග්‍රෑම් 10යි. දැන් ආනි අපෙන් දවසකට නේ මේ පුතේ. මාසෙකට. මාසෙකට නේ. එහෙමනම් මාසකට මාසකට වෙන්නේ එක දවසට ග්‍රෑම් 10ක් හම්බෙනවා නම් පුතේ මාසෙට අපි සලකනවා දින 30ක් තියෙනවා කියලා. මේක වැඩි කරනවා 30. බිංදු අමතක කර 3 වරක් එක 3යි අමතක කර බිංදු 2 ආයි දාමු 300යි. ග්‍රෑම් 300ක් හම්බෙනවා. හරි. ඔය විදිහටම පුතේ අපිට පුළුවන් අනිත් ඒවත් හොයාගෙන යන්න. මම මේ දෙයත් හොයලා පෙන්නන්නම්. මේ දෙය කියලා මම ලියුවා. ලියලා ඉවර වෙලා යටින් මම ලියනවා පුතේ දිනකට. දිනක දෙකෙන් බෙදා ගන්න ඕනේ දිනකට. 7.8100ක. එන එක දෙකට බෙදනවා. සාමාන්‍ය විදිහට දශම තිබ්බට බෙදන්න පුළුවන් පුතේ. දෙවරක් 3 6යි 1ක් විතරයි 18 දෙවරක් 9 18යි 0යි.
බෙදලා අවසානයේදී මේ දශම තිත කෙලින් දශම තිතක් කියලා දා. එතකොට හරි. මෙතන එනවා 3.9. එහෙම නැත්තම් මේක 7800යි කියලා ගන්න පුතේ මිලිග්‍රෑම්. එතකොට හරි. එහෙම අරගෙන හදා ගන්නත් පුළුවන්. හරි. ඊළඟට මාසකට ඕනේනේ. මාසකට වෙන්නේ පුතේ මේ 3.9 ග්‍රෑම්. එහෙම නැත්තම් මිලිග්‍රෑම් 3900. මේක වැඩි කරනවා පුතේ ඉහි වැඩි කරනකොටත් එහෙමයි දශම ගැන හිතන්නේ නැතුව අපි වැඩි කරලා දානවා 39 30 වැඩි කරනවා පස්සේ දශම තියාගන්න බැරිද බිංදුවත් අමතක කරලා වැඩි කරනවා 3 වරක් 9 27 දෙකක් ඉතුරුයි 3 වරක් 3 9යි 2යි 11 එතකොට තව බිංදුවක් දාන්න 1170යි හරිනේ එතකොට ඊළඟට පුතේ දැන් දශම තියන්න වෙනවා පුතේ දශම තියන්න වෙනවා මේ දශම ස්ථාන එකක් තිබ්බනේ මෙහි ඉඳලා ගණන් කරලා එකක් තියමු එතකොට 117 දශම බිංදුවේ නැත්නම් ග්‍රෑම් 117 එහෙම ගැටලුවක් තියනවා නම් මොකද හිතන්න එපා මේක 7800යි කියලා ගන්න මිලිග්‍රෑම් අරගෙන බෙදන්න දෙකේ එතකොට වාලට එනවා 3900යි මිලිග්‍රෑම් බෙදන්න පුළුවන් නේද ඊළඟට 3900 වැඩි කරගන්න 30 එතකොට ඔයාලා දෙනවා 117.3 මිලිග්‍රෑම් එතකොට මිලිග්‍රෑම් මේ අගේ කියන්නේ ග්‍රෑම් කරන්න පුළුවන් නේද අපිට ග්‍රෑම් කරන්න 1000 බෙදන්න තියෙනවා එහෙනම් අග බිංදු 3 අයින් කරන්න තියෙනවා එතකොට ග්‍රෑම් 117යි කියලා ලැබෙනවා එහෙනම් බලමු ඊළඟට යකඩ තුන්වෙනි එකපතේ යකඩ යකඩ ඒකේ තියෙනවා මෙහෙම මිලිග්‍රෑම් 18යි එහෙනම් දිනකට හම්බෙන අපතේ යාට ලේසියෙන්ම 18 දෙකෙන් බෙදුවාම ග්‍රෑම් 9යි එහෙමනම් මාසයකට හම්බෙනවා 9 වැඩි කිරීම 30 270ක් වැ 270ක් දැන් ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් කාබෝහයිඩ්‍රේට් दिनकर हम बिना पुते में हैटे काई दशम नामे ग्रैम बेदुआ रंग हारी देखे मिलीग्राम करला बेदम पुते तो बोल ऐसी में का बेदागन वाला टे तो मिलीग्राम करना वाला हैटे काई दशम तीतर में पैते निलक्कां तूना क्या ना आधार नो नहीं नामे दिए ना पुते आबिंदु देखा था 61900 මිලිග්‍රෑම් බෙදීම දෙක. දැන් බෙදා ගන්න ගියාම ප්‍රශ්න එනවනේ සමහර උන්. දැන් දෙකෙන් බෙදන්න පුළුවන්. පැත්තක ලියලා බෙදමු අපි. 61900. මෙවරත් තුන 6යි. එකට නෑ බිංදුවයි. දෙවරත් 9 18යි. එකක් ඉතුරුයි. 10ට දෙවරක් 5 10යි. බිංදුවට බිංදුව එතකොට එනවා පුතේ 30950යි මිලිග්‍රෑම්. පස්සේ මම ග්‍රෑම් කරන්නේ. හරිද? දැන් පුතේ දවසකට නෑ කියන්නේ. එහෙමනම් මාසකට වෙන්නේ පුතේ මේ ලැබෙන උත්තරය වැඩි කරනවා 30. 30 වැඩි කරනකොට බිංදු අමතක කරලා 3ෙන් වැඩි කරගත්තා නම් හරි. මේ බිංදු දෙකම අමතක කරලා මම 3ෙන් වැඩි කරනවා. 3 වරක් 5 15යි එකක් ඉතුරුයි 3 වරක් 9 27යි 1යි 28යි 3 වරක් බිංදු බිංදුයි 2 ඉතුරුයි 3 වරක් 3 9 අත ඇරියේ බිංදු දෙක ආයිසරයක් දාන මිලිග්‍රෑම් දැන් මුදේ මෙහෙම මිලිග්‍රෑම් තියන්නේ නෑනේ
මෙච්චර තු ගියා ග්‍රෑම් කරමු. ඒතර මෙතනින් කඩමු පුතේ මිලිග්‍රෑම් පැත්ත. වැඩුවාම 928යි ග්‍රෑම් 500යි මිලිග්‍රෑම්. එහෙම නැත්තම් අපිට දශම තියලා ලියන්න පුළුවන් මේ මෙතන මිලිග්‍රෑම් වලට වෙන් කරන තැන දශම තිත තිබ්බනම් ග්‍රෑම් වලට හැරෙනවා. 928.5 මේ උත්තරෙත් හරි මෙතන තියෙන උත්තරෙත් හරි. ඔය උත්තර දෙකම හරි පුතේ. උදේ මේක මේ ඒකකේ පොඩි වරදක් වෙලා දින යකඩ ග්‍රෑම් 9ක් නෙමෙයි නේද? මිලි ග්‍රෑම් 9ක් නේ පුතේ. එතකොට මේකේ උත්තරේ වෙන්න ඕනේ මිලි ග්‍රෑම් 270ක් නේද? එහෙමනම් හොඳයි ඒක මට පෙන්වන එක. එතකොට අපි ඔතනින් පුතේ ඔය පාඩම අවසන් කරනවා. අවසන් කරලා අපි එනවා පුතේ ඔයාලගේ 14 වෙනි පාඩමට. ලියා ගන්න 14 වෙනි පාඩම පුතේ කොටස් දෙකකට යන්නේ ලේසි පාඩමක්. සරල රේඛීය තල රූප පළවෙනි කොටස. යමු 14 වෙනි පාඩම සරල රේඛීය තල රූප එක කොටස. සරල රේඛීය තල රූප පළවෙනි කොටස. අනුමාත්‍රකාවල් ලියමු බහු අශ්‍ර. බහු අශ්‍ර හරි පුතේ මෙහෙම බහු අශ්‍රයක් කියලා කියන්නේ පුතේ සරල රේඛා ඛණ්ඩ තුනකින් හරි ඊට වැඩි ගානකින් හරි වට වෙලා තියෙන අපි කියනවා සංවෘත සරල රේඛීය රූපය. හරි චුට්ටක් බලන්න මම මේ කියන්නේ. දැන් පුතේ සරල රේඛා වෙන්න ඕනේ. අපි දැන් මේක මම අඳිනවා නම් අඩි රූල තියලා අඳින්න ඕනේ. අපි දන්නේ වනේ පුතේ. දැන් බලන්න මම මේ අඳින රූප ගැන හිතලා බලමුත්. දැන් මේ රූපේ සරල රේඛා වලින්මයි මම ඇන්නේ. සංවෘතයි. සංවෘතයි කියන්නේ කොහෙන්වත් කටවල් ඇරිලා නැහැ නේ. දැන් අපි මෙහෙම රූපයක් ඇඳලා මේ පැත්තෙන් කට ඇරිලා නේ පුතේ. එහෙම නේ. සරල රේඛා වලින් ඇඳලා තියෙන්නේ සංවෘතයි. හරිද? සරල රේඛා ඛණ්ඩ තුනක් තියෙනවා. දෙකකින් රූපයක් අඳින්න බෑ පුතේ. දෙකකින් ඇඳ හැකි කොහොනේ? රූපයකින් වැහිච්ච එකක් අඳින්න බෑනේ. එතකොට මෙන්න මෙහෙම අඳින රූපවලට අපි කියනවා පුතේ බහු අශ්‍රයක් කියලා. විශේෂයක් නෑ. අපිට පුළුවන් හැබැයි සරල රේඛා වලින්ම අඳින්න ඕනේ. වක්‍ර රේඛා ඒව මේව ගන්නෑ. දැන් බලන්න මේ විශේෂයක් නෑ. මම මේක නිකන් අඳින ඕන හැඩයක් ඇඳ හැදින්නේ. අපි ගමු මෙහෙ. අඳින්න එපා. මම අඳින වෙලා දෙන්නම්. විශේෂ හැඩ නෑ. මම නිකන් මෙහෙම අඳිනවා. මේ මේක එකම දේ වෙන්න ඕනේ. වැහිලා තියෙන්න ඕන. කොහෙන් හරි දැනකින් ඇරිලා තිබ්බොත් හරියන්නේ නෑ පුතේ. ඔන්න ওই විදිහට තියෙනවා නම් අපි ඕකට කියනවා පුතේ බහු ආශ්‍රයක් කියලා. බහු ආශ්‍රයක්. හරිද? එහෙමනම් අපි ලියමු පුතේ මෙහෙම. බලමු ඔයාලගේ මම පොතේ තියෙන එක පෙන්නන්නම්. ඒ විදිහටම ලියමු. දැන් මම පොත පෙන්නනකන් ඉන්නවා. නමිති अर्थ देखी लियंपते लियन बहुअश्रटते सरल रेखा खंड සරල රේඛා ඛණ්ඩ
තුනක් හෝ තුනකින් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත තුනකින් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත ඊට වැඩි ගණනකින් සමන්විත මේ පෙන්වන විදිහට ලියන්න කමාව සංෘත සරල රේඛීය තල රූපයක් සංෘත සරල රේඛීය තල රූපයක් බහු ආශ්‍රයක් ලෙස හැඳින්වේ බහුවාශ්‍රයක් ලෙස හැඳින්වේ ඊට පස්සේ පුතේ යටින් අපි අඳිමු මේ වගේ රූප තුනක් අඳිමු ඇති නේ මේක වැහිලා තියෙනවා නේ මගේ යටින් නැගිලා ඔය වගේ රූප තුනක් අඳිමු එතකොට ඔයාලා මේ දන්නවා පුතේ දැන් මේ බහුවස්ත්‍රවල මේ තියෙන්නේ පාද ඔයාලගේ පොතේ මේවට කියනවා බාහු මේ නැත්තම් පාද කියලා කියමු මේ තියෙන්නේ බහුවස්ත්‍රවල පාද එතකොට මේ මුළු වලට අපි කියනවා ඒව ශීර්ෂ මුළු වලට කියන්නේ ශීර්ෂ बहुआश्रय මේක ලස්සනට ඕම 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 ගිහිල්ලා මේක දැන ඕම කැපිලා ගිහිල්ලා මෙහෙම එකතු වෙනවා දැන් බහු ආශ්‍රය නෙමෙයි මේ හරිද මේ කැපිලා ගිහිල්ලා එහෙම බෑ මේ විදිහට තියෙනවා මම කිය ඇදින් ලියන්න ඉස්සලා වෙඩික් කරගන්න රූපටික අඳින් පුතේ ප්‍රශ්නයක් අහනවා පුතේ ඔයාලගේ මයික් ඔන් වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නයක් අහනවා මේ සර්කල් එක පුළුවන්ද කියලා බෑ පුතේ ඇයි අපි කිව්වේ සරල රේඛා පන්නනේ පුතේ සරල රේඛාම් පියනොත් දැන් අපිට මෙහෙම ඇවිල්ලා මෙහෙම එකක් ඇවිල්ලා මෙහෙම එනවා කියලා බෑ මේක බෑ වක්‍ර රේඛා ඒක බෑ සර් අපි ඔක අඳිනව නේද ඔව් මේ ටික අඳින්න පුතේ Thank you sir. හරි. සර් අපිට කැමති ඒවා දින්න පුළුවන්. පුළුවන් කැමති ඒවා ඇඳ හැකි. මේ අඩි දූල තියලා පුතේ පිළිවෙලට අඳිමු. හරි සර්. හරි. පෙන්වන්න පුළුවන් කියලා ඔයාලා කැමරා ඔන් කරලා පෙන්වනනම් හරි. පෙන්වන්න ඉස්සෙල්ලා කියන්න මම ඒක ගන්න ඕනේ මේ ඉස්සරහට පුතේ නැත්නම් අනිත් පැත්තේ පේන්නේ නැහැ. රෙකෝඩින් එකේදී පේනවා ඒක. අපි අවසානයේදී බලමු හරි
මංගිතන වෙලා වැති වෙයි පුතේ වෙලා මදි වෙන අය ඉන්නවා නම් මේක පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ෆෝන් එකෙන් කරන් නැත්නම් මේ කම්පියුටර් එක නෑ පුළුවන් නේද පස්සේ යනකත් එයි මේක කරන ගමන් මම කතා කරන්න පුතේ එතකොට ඊළඟට මම කියන්න ගියේ මොකක් හරි රූපයක සරල රේඛා ඡේදනයේ වෙලා යනවා නම් පුතේ ඡේදනයේ වෙලා යනවා නම් ඒවා බහුවස්ත්‍ර නෙමෙයි හරිද දැන් අපි ගත්තොත් මෙහෙම මම ඉස්සර උදාහරණයක් දෙන්නේ මේ වගේ වල පොතේ තියෙනම මේ ඡේදනයේ වෙලා යන්න බෑ කොහොම කැපිලා යන්න බෑ සරල රේඛා වුණත් ඒව බහුවස්ත්‍ර නෙමෙයි ඕක තමයි මම මේ කියටින් ලියන්නේ පළවෙනි කරුණ හරිද පළවෙනි කරුණ ලියමු මෙහෙම රූපයක සරල රේඛා ඛණ්ඩ රූපයක සරල රේඛා ඛණ්ඩ සරල රේඛා ඛණ්ඩ එකිනෙක ඡේදනය වේනම් ඡේදනය මේ ප්‍රති ඡේදනය එකිනෙක ඡේදනය වේනම් ඡේදනය වේනම් එය බහුවස්ත්‍රයක් නොවේ එය බහුවස්ත්‍රයක් නොවේ උදාහරණ කියලා මේ රූප දෙක අඳින්න උදාහරණ කියලා මේ රූප දෙක අඳින්න ඇඳලා යටින් අපි ලියමු මේවා බහුවස්ත්‍ර නොවේ කියලා මේවා බහුවස්ත්‍ර නොවේ කියලා ලියමු ඊළඟට පුතේ ඊළඟට ඊළඟ කරුණ තමයි අපේ බහුවස්ත්‍ර නම් කරන්න පුතේ බහුවස්ත්‍ර ශීර්ෂ නම් කරන්න අපි ඉංග්‍රීසි කැපිටල් අකුරු පාවිච්චි කරනවා හරිද මේ ඊළඟ කරුණ ලියමු ඊළඟ කරුණ ලියමු පුතේ බහුවස්ත්‍ර වල शीर्ष नाम किरीमट शीर्ष नाम किरीमट इंग्रीसी कैपिटल अकुरु योदा गनी शीर्ष नाम किरीमट इंग्रीसी कैपिटल अकुरु योदा गनी उदाहरण उदाहरण के लिए लिखते මේ වගේ කැමැති රූපයක් අඳිමු චතුරාශ්‍රයක් හොඳයි චතුරාශ්‍රයක් කියන පාද හතරක් තියෙන එක ඇඳලා ඉවර වෙලා අපි ඕක ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් නම් කරමු කැපිටල් අකුරු මම මෙතන දානවා A B C D නේද කැපිටල් අකුරු දාන්න ඕක දැම්මහම අපිට පුළුවන් මේකේ පාද ටික නම් කරන්න මෙහි පාද ටික පුතේ අකුරු දෙකකින් කියන්නේ පාද ඔන්න බලන්න අපි ගත්තොත් මේ පාදේ මේ තියෙන AB පාදේ AB එහෙම නැත්තම් BA ඕන පැත්තක ලියන්න පුළුවන් AB හරි BA හරි ලියන්න එක පාදයක් තමයි පුතේ AB මේ අතරට කමාහෙම දාන්නේ AB ඒ පාදේ දෙපැත්තේ අකුරු දෙකෙන් නම් කරමු ඊළඟට අපි මේක නම් කරමුකෝ මම ගන්නවා BC ඔයගලන්ට ඕන CD කියලා ලියන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ BC
මේක මම ගන්නවා CD මේක ඕනනම් DA කියලා ගන්න පුළුවන් මේ පාරේ එහෙම නැත්නම් AD කියලා ලියන්න පුළුවන් AD ඔන්න පාද පුතේ ඊට අමතරව කෝණත් නම් කළ හැකියි මෙහි කෝණ 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 නම් කරන්න පුළුවන් පුතේ අකුරු තුනකින් කෝණ නම් කරන්න හැම වෙලේම අකුරු තුනකින් පුතේ හරිද අපි නම් කරමු බලන්න මෙතන මේ කෝණේ එතකොට ඒක නම් කරනවා නම් අපි කරන්නේ මේකේ මෙයාව මේ අකුර මැදට හිටින්න මේ පැත්තට හරි මේ පැත්තට හරි කියන මේ පැත්තට කිව්වොත් A B C මේ පැත්තට කිව්වොත් C B A හරි මෙහෙට හරි මෙහෙට හරි අපි කියනවා දක්ෂිණාවර්තව හරි වාමාවර්තව හරි ඔඩ්ලෝසි කටු කැරගෙන පැත්ත කියන්නේ දක්ෂිණාවර්ත අනිත් පැත්ත කියන්නේ වාමාවර්ත කොහොම හරි කමන්නේ ශීර්ෂය මැදට හිටින්න ඕනේ කියන්නේ කෝණේ තියෙන තැන අකුර මැදට හිටින්න ඕනේ එතන මෙයාව නම් කළොත් පස්සේ මම මෙහෙ ඉඳලා කියන්නම් A B C දැන් පුතේ ඉතින් A B C කියලා මෙහෙම දැම්මාම ඉතින් A B C පිටින් බලලා කියනකොට මොකුත් ගැටලුවක් නැහැ A B C නෙවෙයිනේ එහෙම නෙවෙයිනේ කෝණයක් නේ මේක කෝණේ කියලා කියන්න පුතේ අපි මෙතන මේ B අකුර තියෙන තැනින් කොහොම පොඩි තොප්පියක් දාන පොඩි තොප්පියක් වගේ හරි කෝණේ තියෙන තැනට තමයි දාන ඊළඟට අපි නම් කරමු මේ කෝණේ මෙයාව නම් කරන්න කියලා පුතේ මෙහෙ ඉඳන් නම් කරමු B C D B C D එහෙම නම් කරන්න පුළුවන් B C D එතකොට මේ C අකුර තියෙන තැන තමයි කෝණේ හරි මම මෙයා නම් කරන්න ඕනනම් C D A එහෙම නැත්නම් A D C A D C B තියෙන තැන තමයි කෝණේ ඊළඟට A කෝණේ නම් කරන්නම් කොහොම මෙහෙ ඉඳන් කියන්න B A D මෙහෙ ඉඳන් කිව්වොත් D A B මම මෙහෙ ඉඳන් නම් කරනවා D A D B A D ඔහොම අපිට පුළුවන් පුතේ කෝණ නම් කිරීමක් කරන්න පැහැදිලිද මම මේ කියන එක පාද නම් කරන්න පුළුවන් කෝණ නම් කරන්න පුළුවන් හරි එතකොට කොච්චර තිබ්බත් ওই විදිහට කියාගෙන කියාගෙන යන්න පුළුවන්කම තියෙනවා හරි එහෙනම් අඳින්න රූපේ ඇඳලා ලස්සනට මේ ටික ලියාගම් බලන්න ඉස්සෙල්ලම් අපි පුතේ වැඩේ ගන්න අතරදී විනාඩියකට මම මේකට අගාලා පෙන්නන්නම් ඔයාලගේ යාළුව ඇඳපු රූප ටික නැත්තම් ඒගොල්ලෝ ඔප් එක ගනි පුතේ මෙතන ඔයාලට පේනවා ඇති රූප මේ තියෙන්නේ ඊළඟට තව එකක් කියලා තිබ්බා මම ඉතින් මේ දැන් එක පුතේ මට ෆොටෝ ගහලා ඒ විදිහට මම පෙන්නුවේ අන්න මේ යාළුවා තමයි මට ඒක යකඩ 1 මිලිග්‍රෑම් නේද කියලා දැම්මේ ඒක හරි හොඳයි මම ඒක ටික පෙන්නවා ඔයාලට එහෙනම් අපි තව එක රූපයක් කෙරුවා ඒකත් පෙන්නලාම පටන් ගමු बेसिक ස්ක්‍රීන් එකම ෂෙයා කරා ගන්න නැත්තම් වෙලා යනවා පුතේ. දැන් පේනවනේ ඔයගොල්ලන්ට. මෙන්න मेक
හරි ඔයාලේ පොඩි එකෙක් මම පෙන්නුවේ අතරදී ඉතින් තනියෙන්ම වැඩ කරගෙන යන එකනේ අපි බලන්නත් ඉබේ නේද එච්චර තමයි නේද ඒවල තියන්නේ ඔව් right ඊළඟට පුතේ අපිට කියන්න තියෙන්නේ ඊළඟ කොටසේ අපිට කියන්න තියෙන්නේ පුතේ මේ කියන බහුවස්ත්‍රවල පාද ගානන්ව ඒව විවිධ නම් වලින් හඳුන්වනවා පාද ගානන්ව හරිද එක තමයි පාද තුනක් තියෙන එක අපි කවුරුත් දන්න එකක් වෙන්නේ පාද තුනක් තියනවා කියන්නේ ත්‍රිකෝණය ඊළඟට පාද හතරක් තියෙන එක චතුරස්‍රය හරිද ඊළඟට පාද පහක් තියෙන එක හරිද පාද පහක් තියෙන එක අපි ඒකට කියනවා පංචාශ්‍රයක් පාද හයක් නම් අපි කියනවා ෂඩාශ්‍රයක් තව ඒ වගේ තියෙනවා සප්තාශ්‍රය අෂ්ටාශ්‍රය නවාශ්‍රය දසාශ්‍රය කියලා බහුවස්ත්‍ර තියෙනවා හරිද ඔය ටික ගැන තමයි මම කතා කරන්න යන්නේ අපි ඒවැය කරන්න යන්නේ චූටි රූපෙකුත් ඇඳලා මේ කෝණ ඒවැය තියෙන කෝණ කීයක් තියෙනවද ශීර්ෂ කීයක් තියෙනවද කියලා ලියන්න තමයි හදන්නේ මෙහෙම යටි ඉදිරිය ඊළඟ කාරණාවට බහුවස්ත්‍රවල පාද ගණන අනුව පාද ගණන අනුව ඒවා පහත පරිදි නම් කළ හැක ඒවා පහත පරිදි නම් කර ඇත පහත පරිදි නම් කළ හැක හරි ඉතින් අපි පොඩි වගුවක් හදාගමු මෙහෙම පොඩ්ඩක් බලන්න මම හදුවට පස්සේ ඔයාලා හදමු නැත්නම් ඉඩමදි වෙයි මම ගන්නවා පාද සංඛ්‍යාව පාද සංඛ්‍යාව ඊළඟට මම දානවා හැඩය හැඩේ පොඩිද තියෙන්නේ ඊළඟට බහුවස්ත්‍රයේ නම ඊළඟට මන් දානවා පුතේ කෝණ ගණන ඊළඟට මන් දානවා පාද ගණන මේ කෝණ ගණන පාද ගණනට මහ ලොකු ඉඩක් ඕන වෙන්නේ නැහැ පුතේ චුට්ටක් බලන්න මම ඒක කරාට පස්සේ තමයි කරන්න ඕනේ මේ මනි පුතේ දැමුවා අපි බහුවස්ත්‍රයක් කියලා කියන්නේ මුලම කිව්වා පාද තුනක් හෝ ඊට වැඩි ගානක් තියෙනවා හරිද එහෙනම් පොඩිම බහුවස්ත්‍රය වෙන්නේ පුතේ පාද තුනක් තියෙන එක ඒ කියන්නේ අපි කවුරුත් දන්න ත්‍රිකෝණය අපි කවුරුත් දන්න ත්‍රිකෝණය එතකොට මේක ලියන්න වෙන්නේ කොහොමද ත්‍රිකෝණය කියලා තමයි ත්‍රිකෝණේ කෝණ තියෙනවා 1 2 3 ශීර්ෂ ගානට තමයි කෝණ මේ කෝණ තියෙන්නේ පුතේ පාදත් ඒ ගානටම තමයි තියෙන්නේ පාද 3 ඊට වඩා වැඩි වෙන්නේ ඊළඟට පාද හතරක් තියෙනවා පොදුවේ අපි කියන්නේ මේකට චතුරාශ්‍රය චතුරාශ්‍රයේ විවිධ අවස්ථා තමයි පුතේ සමාන්තරාශ්‍රය සමචතුරාශ්‍රය ඍජුකෝණාශ්‍රය කියන ඒවා අඳින්න එපා මෙතනට පාද හතරක් තියෙන ඕනෑම වැහුණු රූපයක් අඳින්න පාද හතරයි කියන්නේ කෝණත් හතරයි පාද කොහොමත් හතරයි ශීර්ෂත් හතරයි ඊළඟට පාද පහක් තියෙන එක පුතේ අපි අඳිනා පාද පහක් තියෙන රූපයක් 1 2 3 4 5 අපි මේකට කියනවා පුතේ පංචාශ්‍රය කෝණ පහයි පාද පහයි ඊළඟට මම ගන්නවා පුතේ පාද හයක් තියෙන එක ගණන් කරලා පාද හයක් අන්න 1 2 3 4 5 6 මේකට අපි කියනවා
ෂඩාශ්‍රය ඔයාලගේ පොතේ ලියලා තියෙනුනේ ඔව් ෂඩාශ්‍රය අපි ඒ විදිහටම ලියමු ෂඩාශ්‍රය පාද 6යි කෝණ 6යි කෝණ 6යි පාද 6යි ඊළඟ පාද 7ක් තියෙන එක පුතේ අපි ගණන් ගලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මේ ඇතුළට ගියාට කමන්නේ නැහැ හොඳේ අපි මේකට කියනවා පුතේ සප්තාශ්‍රය සප්තාශ්‍රය හතක් කියන තේරුමේ සප්තාශ්‍රය කෝණ 7යි පාද 7යි ඊළඟට අපි 8ක් තියෙන එකක් අන්න අෂ්ටාශ්‍රය 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි හරිද මේකට අපි කියනවා අෂ්ටාශ්‍රය කෝණ 8යි පාද 8යි උදේ මම ඇතුළට නෙරා ගියේවත් ඇන්දේ නැත්නම් ඇඳ ගන්න අමාරු වින්දා ඊළඟට 9ක් තියෙනේ ඒකට අපි කියනවා පුතේ නවාශ්‍රය නවාශ්‍රය රූපේ වල ඇඳ ගන්න නවාශ්‍රය දැන් 9 9 ඊළඟට 10ක් තියෙන එක අපි ඒකට කියනවා පුතේ දසාශ්‍රය දසාශ්‍රය 10යි 10යි ඔය විදිහට අපි නම් කරනවා මොකද මෙතන ගණන් කරලා 9ක් අඳින්න මොකද 1 2 3 4 5 6 7 8 9 ඔය වගේ හැබැයි සරල රේඛාවම වෙන්න ඕනේ නැත්තම් බෑ අනිවාර්යෙන් සරල රේඛාව විය යුතුයි පස්සේ ඔන්න ලස්සනට පාඩ කරගන්න ඊළඟට 10ක් තියෙන එක කැමති විදිහ 10ක් තියෙන එකක් අඳින්න 1 2 3 4 5 6 7 8 9 10 මං නිකන් ඇඳ එහෙම අඳින්න පුළුවන් විදියට ඔනේ කොහොම හරි රවුමක් කැරගිලා එන්න ඕනේ සංගෘත වෙන්න ඕනේ මේ හැඩේම වෙන්න ඕනේ නැ මේ හැඩේම වෙන්න ඕනේ නැ කොහොම හරි මේ ටික තියෙන්නයි ඕනේ හරි අපි මේ වගුව ලස්සන ඇඳගම් පුතේ තව එකක් මේ ඇද බිලා පුතේ හොඳයි වගේ රූපේ හැඩේ මෙන්න ඕනේ නෑ පුතේ සර් ඔව් පුතේ සර් බදාදාට සිංහල පන්ති තියෙනවා 6 ඉඳ 8 වෙනකම් දේ 6 ඉඳ 8 වෙනකම් නෑ හවස හවස 6ට කොහමද බෑ පුතේ 6ට මට පන්ති නෑ 9ක් තියෙනවනේ ආ සර් එතකොට 1 4 6 එහෙම නැත්තම් දේ මොකක් හරි තමයි කරන්න වෙන්නේ අපි බලමු කට්ටියකින් අහලා පුතේ පස්සේ නේ ආ සර් ඔයාලා පොඩ්ඩක් බලලා කියන්නකෝ හරි පුතේ සර් Microsoft Teams app එකෙන් කරන්න නැද්ද ආ ඒකෙන් කරන්න ඕනේ පුතේ මට ඒකේ පොඩි උදව්වකුත් ඕනේ ඔයාලට මේ මොකද මේ ඒකේ පුතේ මේ මම මට ඒක රෙජිස්ටර් කරගන්න ඕනේ මම වෙලාවක් දෙනවා ඔයාලා ඔක්කොම යූසර් නේම් පාස්වර්ඩ් මන් දෙන්න ඒක දාලා පොඩක් ලොග් වෙන්න විනාඩි 10 කට විතර හොඳද ඒකේ පන්තිය අපි ඒකේ තියෙන කරන්න දේවල් තියෙනවා Zoom එක ඊට වඩා පහසු වින්දා මම මේ ගත්තේ ඔයාලට හෑන්ඩල් කරගන්න මේ ටීම් එකෙන් තව අපිට කරන්න වැඩ තියෙනවා ඈ එතකොට මේක අඳින ගමන් තව එකක් දෙයක් පෙන්නන්නම් මම ධනිකරි ස්ක්‍රීන් එකම ෂෙයා කරනවා පුතේ නැත්නම් වෙලා යන්නේ නැහැ මේ විදිහේ මගේ නම ටයිප් වෙලා නැහැ පුතේ ඒකයි මම පෙන්නේ
සිරෝ බලන්න මෙතන බල ගැක් තියෙනවා මේ ඔන්ලයින් බැජ් එකේ යාලු විනාඩි නේ හරි ඊළඟට තව සීන් එඩිට් කරලා තියෙනවා नम ने मिले नम पे हरिम तब का पिंडल वेड़ी पटांगना पसंद मणिते अनुमाट उत्तल बहुवर्षाय अवतल बहुवर्षाय लिया गम पुते අනුමාත්‍රිකාව උත්තල බහු අශ්‍ර උත්තල බහු අශ්‍ර සහ අවතල බහු අශ්‍ර උත්තල බහු අශ්‍ර සහ අවතල බහු අශ්‍ර මේ මම උගන්නන ස්කෝලේ මම යහනකදී ටී-ෂර්ට් එක මගදී මම මේ උගන්නන ස්කෝලේ ටී-ෂර්ට් එක දිදී අර ඒගොල්ලෝ ඉක්මේ වලට ගහපු එයා ප්‍රශ්න නැහැ එතකොට උතේ දැන් මම අඳිනවා බහුවර්ෂ දෙකක් තුනක් අඳින්න උන්ට බලන් ඉන්න එකපාරට මොකක්වත් අඳින්න එපා මම අඳිනවා මේ ඉඳන්න ගියේ නේ නන්න මාඩි රූල කියලා නැන්දා ඕනම බහුවර්ෂය පාද ඕන ගාන කියන පුළුවන් ඊළඟට
පුතේ දැන් බලන්න මේ පැත්තේ මං ඇඳ බහුවාශ්‍ර ගැන හිතලා බැලුවොත් මේවැ අභ්‍යන්තර කෝණ විදියට පුතේ තියෙන්නේ එක්කෝ සුළු කෝණයක් එක්කෝ ඍජු කෝණයක් එක්කෝ මහා කෝණය හරිද හැබැයි මං මේ පැත්තේ ඇඳ එක ගත්තොත් පුතේ මේ බලන්න මේ ඊට වඩා මේ ඇතුළට මෙලා ගිහිල්ලා තියෙන්නේ එහෙම නම් මේවැ හැදෙන්නේ පුතේ වෙනස්ම කෝණමේ මේවට අපි කියනවා පරාවර්ත කෝණ මතක ඇති මේවා මෙතනක් තියෙනවා පරාවර්ත කෝණ ඇතුළට නිරා ගිහිල්ලා කියන්නේ පුතේ පරාවර්ත කෝණ දෙන්නේ දැන් මේවැ නම් එහෙම නෑ ගැටලුවන්නේ මෙහෙම ඇතුළට ඔහොම ගියොත් මේ මුල්ලේ හැදෙන්නේ පරාවර්ත කෝණ දැන් ඔයාලගේ මේවැ පරාවර්ත කෝණ තියෙනවානේ මේ එළිය ඕන තරම් තියෙන්නේ කියලා එළියේ ඒව ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ ඇතුළේ තියෙන කෝණ ගැන අභ්‍යන්තර කෝණ පුතේ බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණ විදිහට තියෙන්නේ සුළු කෝණ ඍජු කෝණ එහෙම නැත්නම් මහා කෝණ විතරක් නම් කෙටියෙන් කියනවා නම් මේ වගේ ඇතුළට නෙරා ගිහිල්ලා නැත්තම් හරිද නැත්තම් මේ වගේ බහුවශ්‍ර වලට අපි කියන අපිට ගණිතයේදී sorry උත්තල බහුවශ්‍ර කියන උත්තල බහුවශ්‍ර හරිද එතකොට අනිත් එක මේ වගේ පුතේ ඇතුළට නිරා ගිහිල්ලා තියෙනවා නේද ඇතුළට නිරා ගිහිල්ලා පුතේ මේ ඇතුළට නිරා ගිහිල්ලා තියෙනවා නම් පුතේ එහෙම නැත්තම් මේ අභ්‍යන්තර කෝණ විදිහට පරාවර්ත කෝණ තියෙනවා අපි ඒවට කියනවා පුතේ අවතල බහුවශ්‍ර කියලා පරාවර්ත කෝණ එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන් අපි බලමු පස්සේ පරාවර්ත කෝණ එකක් තිබ්බත් ඇති කීපයක් තියෙන්නත් පුළුවන් අද ඕක තමයි පුතේ උත්තල අවතල බහුවශ්‍ර හඳුනා ගන්න තියෙන ලේසිම විදිය. පරා අභ්‍යන්තර කෝණ විදියට පරාවර්ත කෝණ තියනවා නම් අනිවාර්යෙන් අවතලයි. පරාවර්ත කෝණ නැත්තම් උත්තලයි. උත්තලයි කියන්නේ මේ ඇතුළට නිරා ගිහලා නැහැ ලස්සනට වටේ තියෙන. හරිද? එතකොට අපි ඕක ඔහොම කිව්වට ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම. බහුවශ්‍රයක් ඇතුලේ ඔන්න බලන්න අර්ථ දැක්වීම ඈ බහුවශ්‍රයක් ඇතුලේ ඕනෑම ලක්ෂ දෙකක් අරගෙන අපි යාගලොත් පුතේ දැන් මේක හිතන්නකෝ මම කැමති ලක්ෂ දෙකක් ගන්නවා අරගෙන අපි ඒක යාකරන ඕනම ලක්ෂ දෙක කොහොම යාගලොත් ඒක බහුවශ්‍රයෙන් පිටට යන්නේ නැත්තම් හරිද අපි ඒක බහුවශ්‍රයට කියනවා පුතේ උත්තල බහුවශ්‍රයක් කියලා ඕනම ලක්ෂ දෙකක් දැන් අපි ගත්තොත් කැමති ලක්ෂ දෙකක් මම මෙතන ගන්න ඕන තැන අරගෙන යා කළාට පස්සේ කොහොම යා කළොත් පිටට යන්නේ එළියට යන්නේ නැහැ මේක හරිද හැබැයි පුතේ අවතල බහුවශ්‍රවල පිටට යන අවස්ථා තියෙනවා දැන් ඔයාලා හිතන්නකෝ මෙතන ලකුණු කරලා යා කළොත් නම් පිටට යන්නේ නැහැ හැබැයි මේ වගේ තැන් දෙක මේ බහුවශ්‍ර ඇතුළේ ලක්ෂ දෙකක් නේ පුතේ මම මාක් කරන්නේ මේක අරගෙන මම මේ දෙන්න යා කළොත් මේ බහුවශ්‍රයෙන් එළියට එනවා මේ ඉරේ කෑල්ල. එනවනේ නේ. අන්න එහෙම එන්නේ අවතල බහුවශ්‍රවල පුතේ. දැන් මේකෙත් එහෙමයි. මේ හරිය කොච්චර යා කළත් නිකුත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ හරිය මෙහෙම දෙපැත්තේ ලක්ෂ දෙකක් යා කරගෙන ඇඳගත්තොත් මේක අනිවාර්යෙන් එළියට පනිනවාම තමයි. ඔයි දැන්නනේ ඉතින්. ආ. එහෙම වෙන්නේ පුතේ. එයාලා කියනවා අවතල බහුවශ්‍රවල කියලා. පැහැදිලිද මම මේ කියන එක? හරිද? එතකොට හැම එකක්ම නෙවෙයි ඈ මොකක් හරි වෙන්න පුළුවන් කොහෙන් හරි පිටට යන මේක පුතේ එහෙම පිටට යන්න බෑ ඔයාලා කොහේ ලකුණු කරලා මේ රේඛාව ඇඳගත්තත් ඒක පිටට යන්නේ නෑ මේකේ පිටට යන්න පුළුවන් වෙන්න ලකුණු කරලා අඳින්න පුළුවන්කම තියෙනවා පැහැදිලිද ඕක තමයි පුතේ උත්තර බහුවශ්‍රවලයි අවතල බහුවශ්‍රවලයි මේගොල්ලෝ දෙන හැඳින්වීම ඔයාලගේ පොතේ දෙන හැඳින්වීම අපිට මතක තියාගන්න ලේසිම විදිය තමයි පරාවර්ත කෝණ තියනවා නම් අවතලයි අභ්‍යන්තර කෝණ විදිහට පරාවර්ත කෝණ නැත්නම් පුතේ ඒක අනිවාර්යෙන් උත්තරයි. හරි මම හිතන්නේ පැහැදිලි වෙන්නේ ඇති. එහෙමනම් අපි ලියමු පුතේ මෙහෙම. කරුණු විදියට ලියමු. රූප අඳින්න එපා රූප පස්සේ අඳගමු. කරුණු විදියට ලියමු. මම ඔයාලට පෙන්වන්නම් පුතේ මේ ලියන එක. පරයකින් නේද
වැරදි ගණන් කරේ. හරි. මම ඔයාලගේ අත්පොතෙන් පෙන්වන්නම්. අපි ලියමු දෙ මෙහෙම හරිද අපි ලියමු මේකේ මේ ඔක්කොම නෙමෙයි මෙන්න මේ ස්ක්‍රීන් ඔයාලා ලියන්න එපා මේකේ අපි ලියමු මෙතනින් මෙතින් යම් කිසි බහුවාශ්‍රයක් තුල පවතින යම් කිසි බහුවාශ්‍රයක් තුල පවතින ඕනෑම ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව ඕනෑම ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව බලාගෙන ඉන්න දෙ සරල රේඛාව එම බහුවාශ්‍රය තුලම පිහිටයි නම් එම බහුවාශ්‍රය තුලම පිහිටයි නම් පිහිටයි නම් එනම් එම රේඛාව බහුවාශ්‍රයෙන් පිටතට නොයයි නම් පිටතට නොයයි නම් එම බහු ආශ්‍රය උත්තල බහු ආශ්‍රයක් ලෙස හැඳින්වේ එම බහු ආශ්‍රය උත්තල බහු ආශ්‍රයක් ලෙස හැඳින්වේ උත්තල බහු ආශ්‍රයක් ලෙස හැඳින්වේ දෙ එහෙම කියලා ඔයාලා මෙන්න මේ වගේ රූප දෙකක් තමයි අඳ ගන්න ඕනේ. එහෙම නැත්තම් මේ බෝඩ් එකේ තියෙන රූප දෙක අපි අඳින්න. බෝඩ් එකේ මේ තියෙන රූප දෙක අඳින්න. උන අකුරු දා ගන්න පුළුවන් මේක. දැන් මම මෙහෙම ලියන්නම් මේකේ. මලිව මෙමරේකා බහු ආශ්‍රයෙන් පිටතට නොයයි කියන්නේ මේ මෙන්න මේ රේඛාව. මේ ඇවිල දින රේඛාව. මේ රූප දෙක විතරක් අරගෙන
පුතේ අපිට තව රූපයක් එවලා තියෙනවා මම ඒකත් පොඩ්ඩක් පෙන්වලා ඉන්නම් ඉස්සෙල්ලා ඇඳපු ඒවා ඔයාලට මම හිතන්නේ පේන්න ඕනේ සාමාන්‍ය දෘශ්‍ය ආකාරෙම ඉතින් ලේසි ඔන්න බලන්න हर මේකේ ඇටින් මුදේ අපිට ලියා ගන්න තව කරුණු දෙකක් තියෙනවා රූපේ ඇඳහම අපි ඒකත් චුට්ටක් ලියා ගමු හරි අපි ඕකේ ඇටින් ලියමු පුතේ මෙහෙම उत्तल बहुआश्रेक අභ්‍යන්තර කෝණ ලෙස අභ්‍යන්තර කෝණ ලෙස අභ්‍යන්තර කෝණ ලෙස සුළු කෝණ සුලුකෝණ ඍජුකෝණ හා සුලුකෝණ ඍජුකෝණ හා ඍජුකෝණ හා මහා කෝණ පමණක් පවතී මහා කෝණ පමණක් පවතී महाकोण पमना पावती දැම්පුති අපි යන්නේ අවතල බහු අශ්‍ර ගැන ලියන්න අපි බලමු ඊළඟ කරුණ පුතේ හරි ඊළඟ කරුණ ඒකත් අපි ලියලා ඉමු මම පොතේ තියෙන එකම පෙන්වන්න ඒකට ඔයාලට බලාගෙන ලියන්න ලේසි වෙයි මම ගන්නවා පුතේ මෙහෙම ඇතුළත පවතින යම් ලක්ෂ දෙකක් ඇතුළත පවතින යම් ලක්ෂ දෙකක් යම් ලක්ෂ දෙකක් व्याकरण सरल रेखा
එකමා එම බහුවාශ්‍රය තුලම නොපිහිටයි නම් එම බහුවාශ්‍රය තුලම නොපිහිටයි නම් නොපිහිටයි නම් තමාවක් එය අවතල බහුවාශ්‍රයක් ලෙස හැඳින්වේ එය අවතල බහුවාශ්‍රයක් ලෙස හැඳින්වේ අවතල බහුවාශ්‍රයක් ලෙස හැඳින්වේ ඒක ලියලා පුතේ අඳින්න මේ රූප දෙක ඔය රූප දෙක අඳින්න මම මේ මැද්දෙන් පොඩි කරුණක් දෙනවා මෙතන ලියන්න එකක විතර ලිව්ව පුතේ මේක බහුවංශයෙන් පිටත යනවා කියලා ඊළඟට මේ පරාවර්ත කෝණ ගැන තුනක් මෙතන ලියනවා අභ්‍යන්තර කෝණ විදියට පරාවර්ත කෝණ පිහිටනවා අපි යටි වාක්‍යයක් ලියනවා ඒක අභ්‍යන්තර කෝණ ලෙස පරාවර්ත කෝණ පිහිටයි කියලා ලියන්න ලියන්න ඉහත කරුණු අනුව ඉහත කරුණු අනුව පහත නිගමනයට පැමිණිය හැක ඉහත කරුණු අනුව පහත නිගමනයට පැමිණිය හැක පහත නිගමනයට පැමිණිය හැක එතකොට පුතේ ඔයාලගේ පොතේ 17 වෙනි පිටුවේ මම මේ පෙන්නන කරුණ තමයි ඊළඟට අපි ලියන්නේ මේ කරුණ තමයි ලියන්න ඕනේ බලන්න කොටු කරලා තියාගන්න බහුවාශ්‍රයක එක් අභ්‍යන්තර කෝණයක්වත් පරාවර්ත කෝණයක් නොවේ නම් ඒ උත්තර බහුවාශ්‍රයයි බහුවාශ්‍රයක අභ්‍යන්තර කෝණ වලින් අඩුම තරමේ කෝණයක්වත් පරාවර්ත කෝණයක් වෙනම් එය අවතල බහුවාශ්‍රය. ඔන්නෝග මම මේ කියන පහත නිගමනයට එන වෙන්න පුළුවන් කිය ඔය කරුණු දෙක ලස්සනට ලියලා කොටු කරලා තියෙනවා.